හාල් පිටි කෝප්පයක් තියෙනවා නම් ඔන්න මම අද කියලා දෙන්න යන්නේ රසම රස කෑමක් හදාගන්න විදිය. මේක ඉතාමත් ඉක්මනින්ම හදාගන්න පුළුවන්. ගොඩක් වෙලා හැදි ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මේ කෑම අපිට අඩු වියදමකින් අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදාගන්න පුළුවන්. මුලින්ම මම මේ විදියට තෙත හාල් පිටි ග්‍රෑම් 150ක් භාජනයට එකතු කර ගන්නවා. ඔයාට කඩේ තියෙන හාල් පිටි උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊගාවට එකටම සීනි ග්‍රෑම් 120ක් එකතු කර ගන්නවා. මම මේ වෙලාවේ රතු සීනි එකතු කරගත්තේ. ඔයාලට කැමති සීනි වර්ගයක් එකතු කර ගන්න පුළුවන්. ඊළඟට කිරි ටික එකතු කර ගන්න ඕන. මම මේ වෙලාවේ පාවිච්චි කරන්නේ උකු පොල් කිරි මිලිලීටර් 600ක්. පොල් කිරි ටික මිරික ගත්තී. ගොඩක් උකුවට මිරික ගන්න. ගොඩක් දියාරු වෙන්න දෙන්නපා. පොල් කිරි ටික දාගත්තයින් පස්සේ මේ විදියට හොඳට කලවම් කරගන්න. කැටි ගැසෙන්නේ නැති වෙන්න. ඔයාට හිතෙන්න පුළුවන් දොදොල් හැඳි ගන්නවා වගේ මේක ගොඩක් වෙලා යන වැඩක් කියලා. එහෙම නැහැ. විනාඩි 15ක් යනකොට අපිට මේ කෑම එක හදාගෙන ඉවර කරගන්න පුළුවන්. ගොඩක් සල්ලි වේදම් කරලා කඩෙන් කෑම ගෙනල්ලා කනවට වඩා මේ වගේ දෙයක් හදාගෙන කන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. තව දෙයක් තමයි අමුද්‍රව්‍ය ප්‍රමාණය අඩු වුණාට මේවයි රසයේ අඩුවක් නැහැ. ඔයාට හිතෙන්න පුළුවන් අමුද්‍රව්‍ය ටිකයිනේ නිසා රස අඩු වෙන්න පුළුවන් කියලා. එහෙම නැහැ. ගොඩක් රසයි. මේ වගේ එනකන් හොඳට මික්ස් කරගන්න කැටි නැති වෙන විදියට. ඊළඟට මම භාජනයක් ලිපේ තියාගෙන සීනි මේසෙන්දි 4ක් දාගෙන ඒක හොඳට කැරමල් කරගන්නවා. මම රතු සීනි තමයි පාවිච්චි කරන්නේ. ඔයාට සුදු සීනි උනත් පාවිච්චි කරන්න පුළුවන්. මං හිතන විදියට ගොඩක් දෙනෙක් දැන් කැඩින් ගෙනල්ලා කෑම කනවට වඩා ගෙදර හදාගෙනම කන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. මට තියෙන ප්‍රශ්නේ තමයි කඩින් ගෙනල්ලා කන එක ලේසිද එහෙම නැත්නම් ගෙදර හදාගෙන කන එක ලේසිද කියන එක. ඔයාලම කියන්නකෝ ඒකට උත්තරයක්. සීනි ටික හොඳට කැරමල් කරගත්තන් පස්සේ ඊළඟට නට නුණු වතුර මේසෙහිඳ එකහමාරක් විතර එකතු කරගෙන මේ විදියට කලවම් කරගන්නවා. උණු වතුර ටික එකතු කරගත්තන් පස්සේ ඔයාලට පේනවා ඇති අපි කැරමල් කරගත්තු සීනි ටික කැටි වෙනවා. ඒ ටික හොඳට දිය කරගන්න ඕන. ඊළඟට මම අපි හදාගත්තු මිශ්‍රණය මේකට එකතු කරගන්නවා. මේ වෙලාවේ මතක තියාගන්න ඕන දෙයක් තමයි ලිපේ ගින්දර අනිවාර්යයෙන්ම අඩු කරලා තියාගන්න. ඔයාට කැමති නම් මේ වෙලාවෙම එනසාලට දෙකක් විතර එකතු කරගන්න පුළුවන්. අපි හදාගත්තු මිශ්‍රණය භාජනයට එකතු කරනවත් එක්කම හොඳට කලවම් කරගන්න. එහෙම නැත්නම් යටින් කැටි වෙන්න බලනවා. මේ විදියට සාමාන්‍ය ගින්දරේ විනාඩි 4ක් විතර හොඳට හැඳිකා ගන්න. හැඳිගානික නවත්තන්න එපා. එහෙම නැවැත්තුවොත් අඩි අල්ලන්න බලනවා. ඔයාලට පේනව ඇති ටික වෙලාවක් යනකොට මිශ්‍රණය දුඹුරු පාටට හැරෙනවා. ඔයාලට පේනව ඇති දැන් ටික ටික මිශ්‍රණය ඝන වේගෙන එනවා. ඒ වුණාට හැඳිගානික නවත්තන්න එපා. දිගටම හැඳිගාන්න. මිශ්‍රණය දියගතිය නැති වෙනකන් ඝන වුණයින් පස්සේ පොල් තෙල් මේසෙහිඳි දෙකක් එකතු කරගන්නවා. ඊළඟට රට කජු ටිකක් එකතු කරගන්නවා. ඔයා ළඟ වියලි කජු තියෙනවා නම් ඒව එකතු කරගන්න. කජු ගොඩක් ගණන් නිසා මම නම් එකතු කරගත්තේ රට කජු. ඒ අමුද්‍රව්‍ය දෙක දාගත්තයින් පස්සේ මේ විදියට හොඳට කලවම් කරගන්න. හැබැයි මේ වෙලාවේ ලිපේ ගින්දර ගොඩක් වැඩි කරගන්න එපා. ගොඩක්ම අඩු මට්ටමේ තියාගන්න. හොඳට මේ විදියට එකට එනකන් කලවම් කරගන්න. මේක ලිපෙන් අයින් කරගෙන තෙල් ගාගත්තු භාජනයකට දාලා හොඳට තුනී කරගන්නවා. මේක තුනී කරගන්න මං අරන් තියෙනවා වගේ භාජනයක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට කෙහෙල් කොලයක් තියෙනවා නම් ඒකේ උනත් තුනී කරගන්න පුළුවන්. තුනී කරගෙන ඉවර වුණාන් පස්සේ විනාඩියක් විතර තියෙන්න ඇරලා මේ විදියට තැටියක් අරගෙන ඒකට අනිත් පැත්ත ගහ ගන්නවා. දැන් මම මේක කොටු හැඩයට කපා ගන්නවා. මේ විදියට හාල් පිටි ග්‍රෑම් 200ක් පාවිච්චි කරා වුණාට මේකෙන් අපිට කෑලි 25ක් විතර කපා ගන්න පුළුවන් වුණා. මේ වගේ ගොඩක්ම අඩු වියදමකින් අපිට රස කෑමක් හදා ගන්න පුළුවන් කියන්නේ ගොඩක්ම වටිනවා. ඔයාලත් අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න. ගොඩක් සල්ලි වේදම් කරන්න බැරි අවස්ථාවක ගොඩක් රස කෑමක් හදා ගන්න ඕනොත් අනිවාර්යයෙන්ම මේ කෑම එක ට්‍රයි කරලා බලන්න. වීඩියෝ එක ගැන මොකද හිතුනේ කියලා පහලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අදට මම යනවා. බයි.